මානවන මම නොවන මම සුන්දර සන්ධ්‍යාවක් ප්‍රියදර මිත්‍ර මිත්‍රනි සුපුරුදු පරිදි අදත් රස දෙන හදක රසකාමිත්වය මානවන මම සමග අපි ඔබේ ගෙදර ඔබ අප සමග ඉතින් අද වදන්න මේ වැඩස්ථානයේ තියෙන අරුමය අසිරිය බොහෝ දෙනෙක් අතිශය සෙනෙහසින් බාරගෙන තිබෙන බව ඒකිතික අමුතුයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. බණින ප්‍රමාණයත් වැඩි, ඒ වගේම වණන ප්‍රමාණයත් වැඩි. ඒ නිසා යෝජනා කරන ප්‍රමාණයත් වැඩි. දැන් ඇත්තටම මේ පිටාරා ගිහිල්ලා තියෙන බව කිව යුතුයි. ඉතින් අපි කල්පනා කරලා බලනවා මේ කොහොමද මේ යෝජනා චෝදනා සහ මේ සමහර දේවල් මේ තැනේ හැටියට ගලපා ගන්න කියලා. ඒකයි කාලෝචිත කියන වචනේ අපි යොදා ගන්නෙ. කෙසේවත් මේ ප්‍රමිතිය ඇදවැටෙන්නේ නොදී ඉන්ෆෝටේට්මන් වැඩසටහනක් හැටියට ඉදිරියට අරගෙන යන තමයි අපේ බලාපොරොත්තු. ඒ කියන්නේ ප්‍රමිතිය ආරක්ෂා කරගෙන. චරිත සහ ශ්‍රී ලංකාවේ සුපිරි ගයන්නෝ සහ ගයන්නියන් තමයි මේ වැඩසටහනට එන්නේ. අද අපි කැඳවා ගත්තේ ඔබෙන් ඉදිමක් කරනවා අද අපි දිහා බලන් ඉන්න කියලා. ඒකට විශේෂත්වය තමයි වෙනදා මම එහෙම කරන්නේ. අද හඳුන්වා දෙන්නේ අපේ මිත්‍රයා ඇවිල්ලා ශ්‍රී ලංකාවේ අංක 1 වාදකයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් සුපිරි තනු තනන්නෙක්. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. නමුත් බොහෝ දෙනෙක් ඔහුගේ නම කියු සැරින් අඳුරන්නේ නැහැ. මොකද සංගීත අධ්‍යක්ෂවරුන් පිළිබඳව එච්චර සමහරුන්ට හැඟීමක් නැහැ. ඒ කියන්නේ සොයා බලා ඒ කෙරෙහි අවධානයෙන් කීත විඳින්නන් හැරුණු විට. ඉතින් ඔහු පිළිබඳව ඇත්තටම සඳහන් කළ යුතුයි මේ සන්ධ්‍යාවේ මේ රජරට ගීතඥයෙක්, ඒ වගේම මේ සුන්දර අපේ මිත්‍රයෙක්, කංකලුව වයන්නෙක්, හැබැයි ඒ සියල්ලට වැඩිය සැබෑ ගයන්නෙක් බව අද ඔබ දැනගනීවි. ඒකයි ඔහු සතුව වයන්නෙක් පමණක් නොවේ ඉන්නේ, ගයන්නෙකුත් ඉන්න වග ඔබ දැනගනීවි මේ මනරම් රාත්‍රියේ. තවත් ඒ මනරම්තාව තීව්‍ර කිරීම සඳහා මේ වසරේ හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්මාන ලබපු හිතවත් නාලක අංජන කුමාර්. අයිබෝන් ඉතින් මේ ප්‍රථමයෙන්ම අපේ නාද පිරිවර හඳුන්වා දෙන්න වටිනවා ඔබට. මොකද ඔබත් මේ ගිටාරයත් එක්ක ජීවත් වෙන කෙනෙක් නිසා මේ ගිටාරයේ මූලික කරගත්ත සංගීත කටයුත්තක් තමයි මානවන මමෙහි තිබෙන්නේ. ඉතින් හඳුනාගත යුතුයි සුපුන් පීරිස් නයන කරුණානායක මේ ඔබේ චරිතයම තමයි එතින්නම් කරන්න. අද මේ අතේ ගිටාරය නැතිවත් එතකොට මලිත් මදුශංක, ර්නි ෆ්‍රෑන්සිස් සහ ප්‍රකාශ් රණසිංහ මේගොල්ලෝ තමයි සංගීත කරන්නේ. මම හිතන්නේ කලින් වැඩ කරලා තියෙනවා. ඔව් මම නයන සිංහල දනාව දන්නවා. ඉතා දක්ෂෝ. ඉතින් මේ රටේ ඉන්න හොඳ කියන දෙයක් නැහැ ඉතින් මේගොල්ලෝ ගැන. දැක්ක දවසේ නම් ওই විදිහමයි. මොකද්ද මේක රහස? මට හම්බෙන්නේ 90 දශකයේ මුල භාගයේ විතර ගුවන් විදුලියේදී. අර මානවන මම නේද? ඒ කියන්නේ කොහොමනත් මේ වයසට යන්නේ නැති ගතියක් තමයි තියෙන්නේ. වයසයි දැන්. වයසයි. හොඳයි අපි මේ පළමු ගීතය ඔබ මේ ඔබ තෝරගත්ත ගීතවලිය එක විශේෂම කියන්නේ ඒක ගැන පොඩ්ඩක් කියන්න. ගීත තෝරා ගැනීම කියන්නේ ලංකාවේ ඒ දැන් තියෙන ගීත අපි මම පොඩි කාලේ ඉඳලා ගීත ගත්තා මේ තෙක් අහපම ප්‍රවීණයන් සහ තරුණේ ගීත අතර ඉතා සුමధుර බොහොම රසවත් තනු හොඳ ගායනි තියෙන ගීත තියෙනවා. ඉතින් ඒ අතරින් දැන් මේකට ගීත හතක් ගායනා කරන්න තියෙද්දී කොයි හතද කියන එක හිතා ගන්න නම් බෑ මට. මොකද මට වර්ගීකරණයක් එහෙම කරන්න බෑ හොඳ නිර්මාණවල. නමුත් කෙසේ හෝ මේ ගීත හත නියෝජනය වෙන ආකාරයට, මොකද මම පොඩි කාලේ ඉස්සෙල්ලා මේ ගීත සීලු ගීත මේ අද ගායනා කරන්න යන ගීත මම පොඩි කාලේ අහලා රසවින් ගීත. ඉතින් ඒවා හිතේ තියෙනවා. හැබැයි ගයන්නේ ගොඩක් සමහර සින්දු කීපයක් ගයන්නේ අද තමයි මේ දැන් තමයි ගයන්න හදන්නේ. ගෙදර පුරුදුන්නේ නැහැ. පොඩි කාලේ ගායනා කරන් පස්සේ. ඒක මේ වගේ වැඩසටහනක ගීත හතක් ගායනා කරන පළමු අවස්ථාවද? ඔව් අනිවාර්යයෙන්. කෙනෙක් කොයිවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. නෑ මට කවුරුත් අවස්ථාවක් දුන්නේ නැහැ. ඉතින් මේ තමයි. සුපි ආවට මම හිතන්නේ ඔබේ හැකියාව පිළිබඳව මම පෞද්ගලිකව දන්නවා මේ දවස්වලද. නෑ මම ඉස්ලාම් කියන්නත් ඕනේ මේ මට මේ වැඩසටහනට ආරාධනය කර ඔබ සහ දෙරණ ටීවී ආයතනයට
මම ස්තුතිවන්ත වෙනවා මොකද මම ඇත්ත වශයෙන්ම මම ගායකෙක් නෙමෙයි මේ මම සංගීත අධ්‍යක්ෂණය ප්‍රගුණ කරමින් ඉන්න කෙනෙක් ගිටාර් වාදනයත් පුහුණු වෙමින් හිටපු කෙනෙක් ගීත නිර්මාණය කරනවා සංගීත සංයෝජන විශේෂයෙන් මම ගොඩක් කලේ වෙනත් අය කරන තනුවලට සංගීත සංයෝජනේ මියුසික් ඇරේන්ජ්මන්ට් කලේ උදාහරණ ගත්තොත් කපුගැයියා අනුරාධපුරේදී මේ මට බාර දුන්නා මියුල්ගනේ කරුණාත් මියුල්ගනේ වගේ ගායන ශිල්පී ඔබට ඔබමා හමු වෙන ඇසට අසුවන මායිමේ වගේ ගීතවල සංගීත සංයෝජනය කළේ මම කෝට්ස් දාලා කවුන්ටර්ස් දාලා ඒව තමයි මගේ හැකියාවන් ඒක වෘත්ති බවට පත් වෙන්නේ පස්සේ ඉතින් මේ අනික සියලු දේම තාම ඉතින් වාදනය සංගීත අධ්‍යක්ෂණය සාමේ ඒවා ප්‍රගුණ කරමින් ඉනවා ගායනයට ගායකෙක් නම් නෙමෙයි මේ මම ඒක එක්ක ස්තුතියි මට ආරාධනය කිරීම ගැන මගේ ගායනයේ දුර්වලතාවයන් කවුරු හරි දුටුවොත් ඒ ගැන සමා වෙන්න මොකද මම ගායකෙක් නෙමෙයි නිසා ඔව් ඒක ඔබ තමයි මේ තීරණය කරන්න ඕන අද ඔබට බලත හැකි ඔහුගේ මහිමය කෙසේද කියලා ප්‍රථමයෙන්ම මේ ඔබත් එක්ක දීර්ඝ කාලීන සම්බන්ධතාවක ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ ඒ තමයි අපේ මහා ගායක පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් ඔබ තෝරාගන්නේ මේ ගීතය වර්තමානයේ ටිකක් ඇහෙනවා මදි පොයේ දාට නම් හොඳ හැටි ඇහෙනවා මේ එපමණ බුදුගුණ වැහෙන ගීතයක් මේ ගීතය තෝරා ගැනීම සහ අමරදේවයන් ගැන පසුව කතා කළ යුතු අපිට වෙනම මේ පරිච්ඡේදයකට ඒකට යා යුතුයි මේ ගීතය තෝරා ගැනීම හේතුව කියන්නේ මේ ගීතයත් මම පොඩි කාලේ අහපු බුදුගුණ හොඳ බුදුගුණ ගීතයක් මුමුණපු ගීතයක් ඒකේ තියෙනවනේ අඩවන් වූ දින තින් ගල් නම් පුදුන කරන තේමා තේමා හත ගලා යන ලුදු බුදුගුණ මේ මම ජීවත් වුණ පරිසරයේ රජ රට සමාධි පිළිමේ මහා මේ උනාව වෙන ඒ වගේ මේ රචනයේ තියෙන මතිනේ අභිසිනසගේ තියෙන වටිනාකම සහ ඒ බරකම ඊපස්සේ අමරදේවයන්ගේ අසහාය ගායන විලාසය සහගේ ගීතණු මේ හිත පහන් වෙනවා මේ ගීතය අහද්දි ඉතින් මම ඉත කුඩා කාලේ ඉඳලම මේ ගීතවල මේ ගීතරත් ඉතාම ආසගීත කමරදේතුමා. ඔය එසේනම් අද දවස් පටන් ගමු අපි මානවන මම සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියේ සුපුරුදු පරිදි අප අද ගයන්නේ නාරක අංජන කුමාර ඔහුගේ පළමු ගීතයෙන් අපි එසේ ඔබගේ නිවහනට එනවා. අමරදේවතුමාට උපහාරයක්ම වේවා. Oh,
පණ්ඩිත අමරදේවයන්ගේ ගීයකින් අපි නාලකංචන කුමාරගේ ගායනාවලිය ආරම්භ කළේ. මේ නාලක ළමා ගායකෙක් වෙන්න ගිහිල්ලා තමයි පස්සේ මේ වාදකෙක් වෙන්නේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න රජරට. අපි පටන් ගත්තෙත් බෞද්ධ ගීතයකින්. මහා බෞද්ධ රාජධානී තමයි මේ උත්පත්ති ලබන්නේ. රජරට සේවේ තමයි ඔබේ පළමු කිඹිරිය සංගීත ගමන ආරම්භය. අවුරුදු 16 තමයි පළමිනේ ගීතය හදන්නේ. ඔබට වරම් නැති. කරුණාර්ථ දියුල්කෙනි දියුල්කෙනි. ඉතින් ගායකෙක් වෙන්න කියලා මම ළමා ගීත සෑහෙන ප්‍රමාණයක් ගායනා කරලා තිනවා රජරට සේවයට. ඔය ළමා ගීත 10ක් විතර ඒ කාලේ හිටිය ගායනා කළා. ඒ කාලේ සිද්ධු කියන්න පුළුවන් ටික ළමා ගීත. දැන් බැරුණා. දැන් ඉස්සර මේ ඔය ගීත ගායනා කරන්න කියලා එහෙම මෙහෙම මම හිතන අක්කා එම් අයිරාංගනි ලොකු අක්ක එම් අයිරාංගනි තව අක්කලා පස් දෙනෙක් ඉන්නවා. අක්කලම් තමයි පස් දෙනෙක් පවුලේ. එම් අයිරාංගනි, චන්ද්‍රාණි, කමලාණි, කල්යාණි, දයාණි. දයාණි රජරට සේවයට ක්ෂේත්‍රයට සම්බන්ධ. ඒ කියන්නේ මේ මේ ගායන ක්ෂේත්‍රෙ හිටියා. මම අයිරාංගනි කියන්නේ වාදිකාවක්. ඇත්තට අක්ක ලොකු අක්ක ගායනා කරපු ගීතයක් තමයි ඒ රජරට සේවෙදී. මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණද? ඊට පස්සේ මෙහෙදි කැසට් පටේට වෙනස් තුන ගායනය අක්කා වෙන දුවේද පොඩි අක්ක කීපයක් තමයි මුදු මුහුණේ විල්ගණිත ගායනා ඒ මගේ දායන්නේ අක්කාගේ මුල ඒගොල්ල තමයි මුලින් ඒක පස්සේ මේ මේ දියුල්ලයි අයියා කොළඹ ඊට සාප නැවත පටිගත සීඩියට පටිගත කරා දීගොල්ලෝ ඒක් ඒවට සම්බන්ධුන්නේ නැහැ අනුරාධපුර නීතියේ නාවේ මේක හොඳ මේ මේ හෙලිදරව්වක් ඇතර මේ කියන්නේ පළමු ගීතයේ මේ තරම් කඳුළු වැල් එත මම මයිරාංගනි මගේ අක්කා තමයි. ඊට පස්සේ කවුද ගායනා කරේ? ජානකි සුමිත්‍රා දිසානායක. ජානකි සුමිත්‍රා දිසානායක. ඊට පස්සේ දීපිකා සහ දියුල්කණි ගායනා කරපු මෙතන මුදු පුණේ ඇලි. ඔව්. මේ 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 ඉස්කෝලේ කාලෙත් ගායකයෙක්ද නැත්නම් මොකද? ඔව් පාසල් කාලේ. ඉස්කෝලේ දැන් මම මගේ අක්කාගේ මා සංගීත මියුසික් ඉගෙන ගත්තේ වයලින් ගහන්න. වයලින් ගහා මගේ සංගීත භාණ්ඩ. ඊට පස්සේ ඉස්කෝලේදී LKG වික්‍රමසිංහ අපේ ජගත් උත්තම සිංහ සහෝදරයාගේ තාත්තගෙන් තමයි මම පාසල් අධ්‍යාපන සංගීත ගුරුවරයා මගේ. ස්කෝලේදී අර මේසෙට ගගහ තමයි මේ සින්දු කිව්වේ. එතකොට වයලිනේ ගිටාරයට මාරුනේ ඇයි? අපේ මගේ අක්කා වැඳෙන ඉන්න නෙවිල් සමිතුම කියන්නේ ගිටාර් වාද්‍ය ශිල්පියෙක්. ඉතින් නෙවිල්ලා ගිටාරයක අරන් ගෙදර එනවා. ඉතින් මම එතකොට හොරෙන් අරන් ගහනවා ඉතින්. අලදින් කෝඩ් එකක් දෙකක් දැනගත්ත දැස්සේ මල්විලේ තමයි ඉස්සල්ලාම ඒ මයින F G E කියේ කෝඩ් අල්ල පුරුදු නැහැ ඒක තනිය පුරුදු. තනිය පුරුදු. හැබැයි දැන් වගේ කාලේ වගේ අර YouTube එකේ බලලා මේ ටෙක්නික්ස් ඉගෙන ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ ඒ කාලේ. මට මාවෙන ක්‍රමයකට ඉතින් මම ඒක ප්‍රීමිතු මිතුරනි අපි ඊළඟට පටන් ගමු මේ දෙවෙනි ගීතය. මේ තමරදේවයන්ගේ නිර්මාණය. හැබැයි ගායනා කරන්නේ වර්තමානයේ මේ අපි ඉන්න ගාන්ධර්වය වික්ටර් රත්නායකයා. ඔව්. ඒකේ මේ රචකයා අපි මහාචාර්යතුමනි. මහාචාර්ය සුනිල් ආරියරත් නේද. මේකත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති අපේ මේක තෝරාගෙන ඉන්නේ. මේකත් මෙහෙමයි දැන් මේ ගීතය පොඩි කාලේ මං කිව්වේ ඒකයි. අපිට පොඩි කාලේ මේ 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 අපිව සංගීතයට වශී කරන ගීතණු මේවා. ඒ කියන්නේ ඒවයි තමයි හද බැඳිලා මේ 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 දශේස්ත්‍රේ මේවට පෙළඹුණේ අපි. ඔව්. මේ ගීතණු ඇහෙද්දි ඒ කාලේ අමරදේවයන්ගේ ප්‍රත්‍යනායකයන්ගේ සරත් දසනායකයන්ගේ තව ඊට රෝහණ වීරසිංහ එවැනි අයගේ නිර්මාණ හේමදාස මාස්ටර් ඒවාගේ අයගේ ප්‍රබල තනු උත්සාහ ඒ ගාය ඒව ගායනා කරපු ගායකයන්ගේ ඒවා අපිට ඇහිලා තමයි මේ අපි මේවට අහස පෙන් බැඳලා උද්දීපනය වෙන්නේ එන්නේ. එතකොට ඒ නිසා මිසක් දැන් මේක මේක ඇත්තටම ප්‍රේම ගීයක් හැටියට තියෙන්නේ මේ මෙයා හැරගිය දුකින් දැවි තියෙන
ජනගායන ස්වරූපයක් තියෙන අතීතයෙන් අපිට ඇහෙන අපේ මේ ජනගායන මූලාශ්‍ර ඇසුරින වගේ තැනිච්ච එකක් නේද? ඒ වගේ තියෙනවා මේ රාගේ රාගාශ්‍රිතයි. ඉතින් ඒකේ කියන්නේ මේකේ ආයෙ ඉතුරුවක් කරලා නැහැ මේ ගීතය මේ වචන වලවත් තනුවේවත් ගායනාවේවත් ආයෙ වෙන ඉතින් පූර්ණ නිමාවක් තියෙනවා. කියන්නේ මේ මේ බොහොම ෆිනිෂ් එකක්. ඒ කියන්නේ කම්ප්ලීට් කම්ප්ලීට් සින්දුවක් ඉතින් අපි මේ ගීතය හමු. මේක මේ වෙලාවට මම හිතනවා බොහොම ගැලප මේ යාමෝචිතයි. එහෙම නැත්නම් මේ මේ වෙලාවට ගැලපෙනවා කියලා. හොඳයි අපි මේක යමු. මහ අපේ වර්තමානයේ මේ මේ මధుර ගායනය ගායකයා රත්නායකයන්. රත්නායකයන්. ඒ ගීතය නාලකංචර කුමාරගේ හඬින් සඳුරු ගීතයක් සලනා රසවල් උදේ හව කාසියට හෙළනා කඳුවැල් නුවට සිහිල් පැන් බිඳන්ය වඩනා මද
මාහැරගේ දුකින් තැවී නුඹට සාප කරනු පැරි නුඹේ නපුරු කමට කිපේ සිතේ වෛර බඳිනු පැරි. මේක මේ මේ කියන්නේ අපේ සාමාන්‍යයෙන් පවුලක් වශයෙන් දිවි කියන කුටුම්බයටත් වැදගත්. කියන්නේ පොඩි පොඩි නපුරුකම් තියෙනවනේ පිරිමියා විසින් ඉවසා දරා ගත යුතුයි. කියන්නේ හැරගියොත් කියන්නේ වෛර බඳින්නත් බෑ. මොකද ළඟම ඉන්න හැවණැල්ලට වෛර බඳින එක තීරුමක් නෙවෙයිනේ. ඒක නිසා මම හිතන්නේ ඉතාමත්ම මේ මහාචාර්ය සුනිල්ලාරි රත්නයන් තනිකඩ විඳගෙන මෙවැන්න මෙවැනි දේ ලියන්නේ කොහොමද කියලා අපිට තාම විශ්මයක්. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. නානක මේ අපිට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතුරින් තරමක් අර්ථවත් ප්‍රතිචාර මොනව හරි තියෙනවද කියලා අපි මේ බලමින් ඉන්නවා. ඒ අතරේ මේ සුනිල් ගුරුගමගේ සටහනක් තියලා තිබ්බ. අතරම මේ විශේෂයෙන්ම මූණු පොතේ සම්පූර්ණ ඡේදයක් අරගෙන ඔහු කිලිම දෙයට තිබුණා මාහිතවත් කැලුම් 7/7/17 මානවන මම සිරිත් පරිදි බැලුවා. එය සප්තස්වරයේ විශ්වකර්මයක් ලෙස හඳුන්වා දීමට කැමැති උමාරිය ඇතුළින් ඔබේ කදිමට ඉටු කරා කියා මා හිතනවා. මා හඳුනාගත් සුවිශේෂ කරුණු නම් මානවන මමෙහි සංගීතය ස්වර පුවරවලින් නිපදවන නන්වන නොවන සංගීතය සඳහා වාදන භාණ්ඩ පමණක් යොදා ගැනීම. ගීත සංයෝජනයේදී විවිධ ස්වර පරාශයන් හා බැඳුණු සුවිශේෂී වූ ගීතේරීම ඔබ ඔබටත් අදාළයි. පූරක කරන ඉතාමත් පැහැදිලි වර්තමාන අඳබාලයන්ට පාඩමක් ලෙස කිවිය යුතු මගේ අදහසක් නෙමෙයි. මේ සුනිල් කුරුගමගේ මහතාගේ අදහසක්. ඒක ඇත්තරම මේ කපහැරලා මට කියන්න බෑ. එපමණක්ම කියා සිටීම සහ විශේෂයෙන්ම උමාරියාගේ සිංහල උච්චාරණය තුළින් කොළඹසන්නේ වැළඳුණු රටින් පිට එක් දිනක් හෝ ගත කර නැති නමුත් මට සිංහල බෑයි කියා ගන්නා පරලඳුන් රට ඉතා හොඳ කණේ පාරක් දීම අගේ කොට සලකම්ප කියලා සටහන් වෙනවා. ඔබට මා මුණ ගැසී ඇත කරාපිටිය ශ්‍රවණාගාරයේ තිරය පිටුපසදී මහින්ද විද්‍යාලයේ ඉතිහාසය ඔබ මගින් අසාගත්තේය. මා ඒ කියා දුන්නෙමි. ඔබ එය අතැඹුලක්සේ තිරයේ ඉදිරියට ගොස් ප්‍රචාරය කළේය. ජය වේවා. සුනිල් ගුරුගමගේ එතුමාගේ අදහසට අප වෙනුවෙන් දිව්වාට බොහොම ස්තුතියි. විරාමයක් දෙන්න නාල කංජර කුමාරත් එක්ක අද රස දෙන හදක රසකාමිත්වය අපි සොයා යන්නේ. මානවන මම මොහොතක් අපිට දෙන්න. අපි ආපහු ඔබ කරා එනවාමයි. නොවන මම ඉතින් අද නාල කංජන කුමාර ප්‍රවීණ සංගීතවේදියා එක්ක තමයි මේ එයා කලින් කොහෙවත් මේ වගේ මේ මේ ගීත හතක් එක දිගට තෝරගෙන ගායනා කරලත් නැ මොනම හේතුවක්ින්දවත් ගීත ගායනා කළ නැ ප්‍රසිද්ධ කිසිදු නාලිකාව ගුවන්විදුලි නාලිකාවකවත් නැද්ද ගුවන්විදුලි මොකද මේ මෑතකදී මම පටන් ගත්ත අපි ගුවන්විදුලි මම වැඩ කරන තැන මිහිර මනරම් කියලා වැඩසටහනක් ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ තිඹිරිය එතන මේ ගුවන්විදුලි ජාති ගුවන්විදුලි කරන සමාජ මෙහෙවරක් කරගෙන පටන් ගත්තා. පාසල් වලට ගිහිල්ලා මේ ළමයින් දැනුවත් කරන්න ස්වභාවිත ගීතේ මේකයි ගීතේ රසය පෙන්වන්න. එතකොට මම උදාහරණයකට ගීත දෙකක් විතර ගායනා කරලා පෙන්වනොත් එහෙම අර මේ වගේ මේ මෙහෙම ආකෘතියකට අවිල්ල මම ගීත ගායනා කරලා නැහැ. ඊට පස්සේ ඔබ තෝරගන්නාලක තවත් ඔබේ ඉතාමත්ම හිතේශවන්ත ගුරුවරයෙක් හා සමාන කෙනෙක් ගීතයක්. මේ තමයි ප්‍රජරට ගුණදාස කප්පි. ලොකු සම්බන්ධයක් තියෙනවා ජීවිතෙත් එක්ක. කපු ගැය මම අඳුරගත්තේ 1980. 80 රජරට සේවයට දඩුවම් මාරුවක් ලැබිලා ආපු ගුණදාස කප්පිගේ මහත්මයා මගේ මාව මුණ ගැහුණා. මාව මම රජරට සේවයට එතකොට යන ළමා ශිල්පී ගායනය කතන නාට්‍ය නාට්‍ය කලි. එතකොට ඊට පස්සේ මාව දැකලා මගේ සොර මං උන්මාද සිතුවම් එකයි සිනිඳු සුදුමුතු තලාවි එකයි නොටේෂන් මම මනෝමින් ලියලා ගිහිල්ලා මේ අපේ මට එන්නන්න ගුණ දැන් කොහෙවත් ඔබ ඉගෙන ගන්න නැතුව මේ 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 සොර ලිපි ලියන්නේ. ඔව් ඒක දැන් පාසල් අධ්‍යාපනයේ සරිගම පද නිසා කියන එකක් තියෙනවා. මගේ අක්කන් ඒවා මම ඉගෙන ගත්තට ඒ කියන්නේ අර ගීතයක් අහලා ලියන වාද මල්ලයක් නැතුව වාද භාණ්ඩයක් නැතුව කටයුතු කරන්න පුළුවන් අහලා ඇහිච්ච එකක් මතකින් අර අහලා තියෙන ගීතයක මතක නම් ඒක මේවා කරන්න පුළුවන් එක සොරයක්වත් නිවැරදි රොටේෂන්ස් එහෙම ලියලා මං ගිහලා කපුගේ අයට දුන්නා. එයා සර්පිනාවෙන් ගහලා බලලා යකෝ මාර බඩුවක් නෙවෙයි කියලා. ඊට පස්සේ එයාගේ එතනින් තමයි කපුගේ අඳුරන පටන් ගත්තේ. එතනින් පස්සේ එයාගේ නිර්මාණකරණයේදී කපුගේ ගී සඳෑව මම ගිටාර් ගාලා සංගීත නොටේෂන් ලියලා සංගීත සංයෝජනය කළා. කම්පන ෂෝ 1000ක් වෙනකන් ගිටාර් එක ගිටාර් එකයි ගැහුවේ. ඉස්සර බේස් රිදම් ලීඩ් කියලා එකක් නැහැ. මේකෙම තමයි ඔක්කොම
කවර් කරන්නේ තබ්ලා වයලින් මේ වගේ ඒ 14ක සංගීත මෙහෙයවීම හැටි සංයෝජනය කළේ මම. ඔබ තෝරගන්නෙත් මේ ඔබ විසින් පස්සේ කාලෙක මම හිතන්නේ මේ මේ ගීතයට ඔබත් සම්බන්ධ වෙනවා මේ පටිගත කිරීම. ඔව් අනිවාර්යයෙන්. සංගීත සංයෝජන සහ গিitar වාදනය සම්බන්ධ වුණා ඔය මේ ඊළඟ ගීතේ. මුල් ගීතයේදී සේනවීරසේකර අපතර නැති සේනවීරසේකර සහ ඒකේ ඔගේ গিitar වාදනය කළ ආනන්ද පෙරේරා අපේ සහෝදරේ ප්‍රවීණ සංගීත සංගීත කණ්ඩායම ආරම්භක. මුලදී මීට පස්සේ පසු කාලේ පටිගත කිරීම මම සහභාගී වුණා. ඒ කියන්නේ මේක මේ ඇත්තටම මේ රූපවාහිනී ප්‍රචාර වෙච්ච ලුෂන්ගේ තාරා ටීවී ටෙලි ප්‍රතාන්තයේ ගීතේ දැන් බොහෝ දෙනෙක් දන්නවා මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. මේ හොඳ තෝරාගෙන මේක තෝරාගෙන මට තව මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? මේකටත් අර ලොකු විශේෂ හේතු මම කියන්නේ දැන් තුනලාරේ රත්යන්ගේ මේ පදරචනාවේ ඒකයි ඉතින් ඒ හඬයි හඬ පෞරුෂයයි මේ තෙල්නාට්ටි ඇසුරුකමයි গিitar ලස්සන গিitar පාටිය දැන අය ගායක ඒක මම ආසයි ඉස්සර මම ඉස්සර කාලේ මම ඉතින් ආනන්ද ප්‍රේර ගහපු গিitar පාටිය මම ඉතින් ගහනවා ඒක කම්පන ප්‍රසංගයේ පුළුවන් මම ඔක රිදම් ග්ලීඩ් පාටිය ඔක්කොම ගායන ගන්න ෂෝ දහක් කළා ඒ ආසාව හොඳයි අපි මේක අහන්න යන්නේ මේ අප හමු වූයේ මන්දයි නොතනි පාර ඇසුවේ ඇයිදයි නොකියමි අපේ ගමන අද නවතුනු හැකිනම් අපේ යන ගමනද අද මෙතනින් නිමි දනිමි
ජීවිතය එහෙම මේ කොහොවත්තන සමලිලයන්ගේ පාරවල් අහලා නැහැ නේද? අහලා තිනවද කොයි දෙක තරයක්? ඒ මොකද උනේ ඊට පස්සේ? ඒක තමයි මම කියේ දැන්. මොකද උන්නේ? මොකද උන්නේ? ඒ කියන්නේ පාර කිව්වේ නැහැ නේද? ඔව්. පාර කිව්වෙත් නැහැ මොකද උන්නේත් නැහැ. අහලා තිනවා වගේ මතකයි. මතකයි. මේ තමන් විසින් කරපු කියන්නේ දැන් මේ පළමු තනු නිර්මාණය තනුව තනපු පළමු තනුව මොකක්ද? පළමු ඔබට වරම් නැති ඔබට වරම්ට කලින් ගීත දෙක තුනක් රජරට සේවි දෙ හැදුවා. හ්ම්. අරුන්දති තරුවේ කියලා. හ්ම්. ඊට පස්සේ ඒක ගායනා කරේ ඒකත් දියුමුකනේ. ගායන කිල්පයර තමයි හැදුවේ. හ්ම්. අරුවා කිව්වා ඊට පස්සේ නාලක මේක තනි තරුවේ වගේ කිව්වා. හ්ම්. මං කොහෙම කොහොමද වෙන්නේ කියලා. ඔව්. අරුන්දති තරුවේ මේ තනි තරුවේ. හ්ම්. නැතිව තරුවේ කියලා උඩට යද්දි එහෙම වෙනවා මං කොහෙන් තරුවේ උඩට ඉදී. ඔව්. දැන් තරුවේ කියලා තරුවක් තමයි. ඒක මම ගීතයකට ගියා. ඔව්. ඔබට වරම් නැති එක තමයි ඉතින් ස්මරු. ඔබට වරම් නැති ගීතේ මම හිතන්නේ මේ. රංජිත් රූපසිංහ කියන්නේ කලින් තිබිලා තියෙන වෙන වචන වගේ. ඔබට වරම් නැති මටද වරම් නැති සනසුම කවුරුද එකතු කළේ? ඔව්. මොහොන බලා එක සැරයක් ඊට පස්සේ රංජිත් අය තමයි අපෝ ඒක වෙනස් කරලා අරක මගේ අක්ක කිව්වේ ඉස්සලා. ආ කලින් එක. ඔව්. ඔව් මොකද මේ පස්සේ දිවුල් අය කවලු මේ රංජිත් අයට මේක මේ ප්‍රථම ප්‍රේමය වගේ එකක් තිබුණොත් හොඳයි කියලා. ඔව් අරක තියෙ මට නෑ සෙන්න ඔබි තප නෑ සෙන්න ඔබි තපස තපස් මොකක්ද ඒක තපස් කේස් එක. කේස් එක තිබ්බේ පස්සේ මේ ප්‍රථම ප්‍රේමයට හැරෙව්වා. ඔව්. තමස් මේ මේ මේකට ඇත්තටම බොහොම හරිම සංවේදී සංගමයක් ඒකේ තියෙන්නේ මේ මේ ඒ තනුව පොඩ ගායනා කරලා පෙන්නන්න ඔපහ එතන එක අතිශය වැදගත් වෙයි අපි හැමෝටම මයික්‍රෝෆෝන එක නෑ පොඩි මයින පොඩ්ඩක් පොඩි සහයක් දෙයි ඒ මයින F ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟවගි ඉවත ගලාගිය කඳුලක දියවි ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ ගීත ගන්නවා කියලා තව ගීත ඇතුළ අපි ඒක පස්සේ අහමු. ඊළඟට මේ නාලක තෝරගන්නේ කොමා පෙතු ඔබේ ආදරේ. ජනක සම්මන්ජු චිත්‍රපටේ රංජිත් වීරසිංහ මේකේ රචකයා. එතකොට ප්‍රේම්සිරි කේමදාසයන් සංගීත අධ්‍යක්ෂකවරයා කේමදාසයන් එක්කත් වැඩ කරලා තියෙනවා. මම ඇත්තම කේමදාස මාස්ටර්මට හම්බුනේ ගුවන්විදුලි සංස්ථාවේදී. මම ගුවන්විදුලි සංස්ථාවේ වාදක මල්ලි සේවය කරද්දී ඒ පටිගත කිරීම වලට තමයි. ඈ තාමත් එතනමයි. මමද? ඔව්. ආ නෑ මම දැන් සංගීතංශයේ පාලකවරයා සහ සම්බන්ධීකරණ නිලධාරි. කෝඩිනේටින් ඔෆිසර්. කොච්චර කාලෙද්ද නාලක මේ? 84 ඉඳලා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මල්ලි 32යි. ඔව්. මම ගුවන්විදුලියට එන්නේ මේ තරුණේ කෙරේට අවුරුදු කියන්නේ 1984 ඉස්සෙල්ලා. මම 84 තමයි ගුවන්විදුලි. කොළඹ ගුවන්විදුලි සංස්ථාව. ඔව්. ඉතින් එතකොට හම්බ වෙනවා කේමදාස මහත්තයා. ඉතින් මට පේනවා අපේ වාදක මණ්ඩලයේ අනිත් වාදි ශිල්පීන්ට මාස්ටර් කෑ ගහලා වැඩ නිර්මාණ ලස්සනට අරගන්න. ඉතින් මම ඒ වෙද්දි කේමදාස මහත්තයා තුන්වෙනි යාමේ මියුසික් එකෙන් බඹරුව චිත්‍රපට ෆිල්ම් සෝස් අහලා තිබ්බා. ඉතින් මම අපූර්ව පුද්ගලයාව දැකගත්තා. ඉතින් ගුවන්විදුලි ඉතින් අපි දිහා බැලින් නෑ. ඉතියා පසු කාලේ
මංගුණින් ගොඩි සමාර් ප්‍රශ්න සටන් කරා. සම්මාන ප්‍රශ්නවලදී මට සම්මානමෙන්න්න කියල්ල දීදී වනම ලැබී අද්දී මාස්ට දන කෑගහල මෙවා කර අයිම මනුස කියල හෙම. ඒවගේ මේ කෙබ්දස් මස්ටයන් නිර්මාණ කරනව දැක්හන්ති මට පොඩි කාලිදද මේ හල තිබට මේ හම්මෙන්න්නේ පස්සෙන ඉරවස පටිගතම කිරීම් දෙක සභාග වුණා දෙක විතර සා පටිගත කිරීම. ඉටස්සේ ෆංක්ෂන් හෝල් වල තියෙන ඒවල්ට ඉටාගාල කරලා තියෙන තින් මට ගොඩාක් කල් අස්ත්‍රය කරලා ඒ වගේ සම්බන්ධ වන්න බැරි වුණා. නමුත් අවස් මාස්ටක අවසන් සදෑ සමයේ මට මාස්ටක් ඉන්න පුළුවන්කම ලැබ මේගී තේතෝර ගත්තයයි. ජන ඉස්සර ෆිල්ම් එක බලන්නම පොඩි කාලයන අපේ පවුලේ කට්ටියත් එක්ක අනුරාධපුරේ. ඉතින් ඕකෙත් මේ කෝම පැතු ටීම් ජයරත්න කියන ගායන ශිල්පියටත් මම අමර දෙවයන් වගේම පොඩි කාලේ කැමති. මං ඉස්සර ටීම් ජයරත්න අපේ අක්කලා දන්නවා, මේ අනුරාධපුරේ අය දන්නවා. මෙහෙම සලුවක් දාලා සීඩී කේස් වල තියෙනවනේ ආටිස්ට්ලාගේ සලුවක් දාලා කවර් ජයරු කවර් ජයරු. ඒක එතකොට මමත් අපි ගෙදර තාත්තගේ ලේන්සු හොම දාගෙන වෙලා ඔහුට ඇය හිමි පුනාවේ මගේ පැතුම ඉටුනාවේ රුරුරුරුරුරු කියලා සිින්දු කියනවා. ඉතින් ඒ වගේම එහෙම විශේෂත්වයක් මිසක් වෙන එහෙම ඒ මිසක් නැතු මේ වෙන හේතුවක් නෑ. මේකිතේ මේ මේ රංගනේ ඉන්නේ ජයන්ත දාස්පරේලා. ජයන්ත දාස්පරේලා සහ ගෝතම පතිරාජ දෙදෙනා මේ කරන්න පැවි. මොකද මේ කේඩබ්ලිව් පෙරේරා මහතාව මතක් කරන්න හොඳ අවස්ථාවක්. ඒකනේ ඉන්ද්‍රහිට්ලන් මතක් වෙන්නත් ඇත්තට මොකක් චිත්‍රපටයක් කියුත්තර. නමුත් මේ අපේ සිංහල සිනමාවේ සම්දිස්ථාන ගණනාවක් නියමුවේ අනිවාර්යෙන් ඒ කියන්නේ මේ ගීත ඇහෙන වසරේ ඉන්න ඒ අයගේ දායක වෙච්ච ශිල්පීන් කියන්න ඕනේ. කියන්නේ මේ වැඩසටහනේ කියන්නේ අරුමයත් එකයි. ඒක අපේ තියෙන උරුමයන් පිළිබඳව අපිට සඳහන් කරන්න බැරි නම් ඇත්තටම මේ ඒක හරි මදි පාඩු. ඒක ආඩම්බරී කොටසක් ඇයි නොකියන්නේ. ඉතින් ඔබේ අපව මතක් කරන එක අතිශය වැදගත්. එසේනම් අපි ටීම් ජයරත්නගේ ගීතය අද අපේ රස දෙන හද නාලක හංජන කුමාර ඔහුගෙන් අහමු මෙසේ.
අතීතේ ගැයු ගීතරාය මුසුයි ඇසේවා සුලගේපා ඇ අතීතේ ගැයු ගීතරාය මුසුයි ඇසේවා සුලගේ අද නාටකත් එක්ක තමයි මේ නාටක අංචල කුමාරත් එක්ක මේ රාත්‍රිය අපි ගත කරන්නේ. අතරතුරේ අපි දැන් ගීත හතරක් එම්පිටි මේ ඔබේ ප්‍රියතම ගීත එකයි විශේෂත්වය මේ වැඩසටහනේ තිබෙන. ඒ අතරේ අපිට ඔබගේ මේ විවේචන නොයසනම අදහස් උදහස් ගනුදෙනුකුත් තිබෙනවා. ඉෂාරා ඉන්දිමාල් ගුණතිලක මීකමු ඉඳන් අපිට ලියනවා. මිස්ටර් කැලුම් මුලින්ම ඔබට ටීවී දෙන්නටත් බොහොම ස්තුති. කනට සුවදෙන වැඩසටහනක් කිරීම ගැන ඔබලාගේ හැම වැඩසටහනක්ම නොවැරදිම නරඹනවා. වැඩසටහන සින්දු සියල්ලක්ම වගේ මගේ කාර්යකී යන එන හැම වෙලෙම අහනවා. සංගමයක් ඇති සංගීතය අපි ජීවිතවලට ලං කරනවට ඔබ හැමට ගොඩක් පිං. නාද කණ්ඩායම හැමදාමත් අග්‍රගණ්‍යයි. පොඩි ඉල්ලීමක් කරන රූකාන්තයි අපි එක්කගෙන කොහොම හරි අති විශිෂ්ටයි. එවිට සර්ව සම්පූර්ණ වෙයි. අපි උත්සාහ කරලා බලමු. ජෝර්ජ් සිල්වෙස්ටර් ක්වේට්, එතකොට තරු විජේසිංහ ශ්‍රී ලංකාවේ ලංකා විදුලි බල මණ්ඩලයේ, හර්ෂ කරුණාරත්න නවසලන්තෙන්, ඉනෝ කරත්නායක ඇමරිකාවෙන්, සුරංග සෝමරත්න, ඔව් නමක් සඳහන් කළා නෑ කොහෙද කියලා, නිශාන්ති තාඹුගල අබුඩාබියෙන්, ඒ වගේම ජයශාන් ප්‍රභාත් අමදුරු ජපානයෙන්. ඒ කියන්නේ මේ මෙහෙ මෙතරට වැඩි ඊතර සෑහෙන ප්‍රමාණයක් මේක මේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නරඹනවා. ඒක උන්ට මේ යම්කිසි ඔසුවක් සුවපත් සුවයක් දැනෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අතිශයම සතුටට පත් වෙනවා. ඔව් ඊට පස්සේ අපි පොඩි විරාමයක් අපිට දෙන්න. ආපහු අපි ඔබ කරා එනවා. නොවන මම ඉතින් සුපුරුදු පරිදි අදත් මේ රාත්‍රියේ සිකුරාදා රාත්‍රිය අපි මානවන මම සමග, ඒ කියන්නේ අපේ ප්‍රවීණතමයේ ප්‍රියතම ගීත විඳින්මින් ඉන්න ඔහුගේ අතිශය පළමුවෙනි අවස්ථාව මේ වගේ තැනකට ඇවිල්ලා ඔබත් එක්ක මේ සාමීචයේ නිර්ත විමින් ගීත ගායන, හැබැයි කියන්නේ ගැයීමෙහි අපනේ කේකේ ආයි වචන දෙකක් නැහැ, සංගීත නිර්මාණකරුවෙක් හැටියට සම්මානනීය සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ටෙලිනාට්‍ය වැඩ පටන් ගත්තේ කොයි කාලෙද? 2000 මොකක්ද? පළවෙනි ටෙලිනාට්‍යයේ ජීවිතේ සුන්දරයි. පළවෙනි කියන්නේ මට අංක ගොඩාක් නැහැ. පළවෙනි ටෙලිනාට්‍ය ජීවිතේ සුන්දරයි ජාතික රූපවාහිනි මිරරත්න අධිකාරී කරේ. ඊට පස්සේ දෙවෙනි ටෙලි නාට්‍ය ඔය වන් බී කියන එක, ඒකට තමයි සම්මානය සම්මානම්ුණේ. පළමු සාය දැන් එකම දැනට හම්බෙච්ච. ඔව් පළමු සාය දෙවෙනි ටෙලි නාට්‍ය
සම්මාන ගිල්නට ගොඩක් කරලන ඇති ඔක තමයි ඉතින් දෙක දැන් බොහෝ වෙලාවට ඊතර සංචාරයක්දී ඔබ තාමත් ජේෂ්ඨ සමාජික මෙතුම් බැරි කෙනෙක් මේ දැනට කොහෙද යන්න බැරි වෙච්ච රට ඉන්දියාවට යන්න බැරි වුණා ඒ කියන්නේ සංගීතයේ කියන්නේ මේ 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 උපන් ස්ථානයකට යන්න බැරි වෙලා ඒකට යන්න බැරි වුණා අප්‍රිකාවට ගිහින් බ්‍රසීල් බ්‍රසීල් එපැත්තට ගිහින් ඒ කියන්නේ ඒ ඒ පැත්තේ ඇත්තම ප්‍රසංග නැහැනේ සිංහල ජනතාව නැති නිසා ශ්‍රී ලාංකිකයෝ නැති නිසා අමරදේවයන් එක්ක මම හිතන්නේ තමයි වැඩිපුරම සංචාරය කළේ ඔව් මේ එතුමාට මම හැම වෙලෙම හැම මොහොතකම හැම තප්පරයකම ඉසනම ආචාර කරනවා ගරු කරනවා අමරදේවතුමා එන්න පවුලේ තෝරාගැනීම පුදුම දෙයක් ඔව් විමල අමරදේවයන් සාරංජන සෞද්‍ය මොකද 90 දශකයෙන් පස්සේ ඩීඩි ගුණසේන අපේ වයලින් වාදක ශිල්පියා තමයි මා ස්තුතිවන්ත වුණේ එතුමා තමයි අමරදේවයන් මා වඳුල්ලා දුන්නේ ඒක ලගුණ මගේ තියෙන හැමදාම මොකද නැත්තම් මා අමරදේවයන් මා එකතු වෙන්නේ නැහැ එන්න විදි නොවෙන්න තිබුණා ඉතින් එතකොට අමරදේව සර්ට ඉතින් මගේ මාව විතරාලල ගියා ගිටාර් වාදනයෙන් සංගීත මෙහෙවීමෙන් සමහර අවස්ථාවල ගීත ගායනින් ඒ කියන්නේ අමරදේව සත් එක තමයි මම ලෝකේ වැඩිම රටවල් ප්‍රමාණය ඇස්සා වැඩිම සංචාර ගියේ ගුණදාස කපුගේ මාත්‍යා එක ගිහිල්ලා තියෙනවා අමරසිරි පීරිස් කසුන් කල්ලාර දීපිකා එඩ්වඩ් ජයකුලී එවන් අයත් ගිහිල්ලා තියෙනවා ශිල්පීන්නේ වැඩිපුරම ගියේ අමරදේව සත් එක්ක ඒ ගහමට ගිටාර් වාදනයයි ඉතින් සංගීත මෙහෙවීමයි සවුන්ඩ් බැලන්ස් කරනේවත් මම කරන්නේ සීලමදී ඔබ බාර කරු බවට පත් වෙනවා. ඉතින් සර්ට හදිසින් උගුරේ හරි ආබාධයක් වුණාම මට නිර්ලෝභීව ඇවිල්ලා සර් කියනවා අනාලක මාත් එක කියන්න කියලා. ඉතින් ඇඟ වෙවුල වෙවුල ඉතින් කොහමාරි පිටපස්සේ ඉඳලා සර්වම කියද්දි මේ පැත්තේ මම ඉන්නේ গিටාර් එකේ නේද මම. ඔහම අර ඇරන ගානින් සර් අමතක වෙලා වචනයක් අමතක මම පිටපස්සේ ඉඳලා කියන බයි අමරදේවයන් එක්කෙනයි එතුමා වෙන්න කිසි කෙනෙකුටත් බෑ ඒක මම උදාකාරව දන්නා මම ඇසුරු කරලා තියෙන නිසා ළඟින්ම අමරදේවයන් එක්කෙනයි අමරදේවයන් වෙන්නත් බෑ කාටත් එම් වෙන්න ඕනෙත් නෑ වෙන්නත් බෑ තියෙන තැන තියලා ගත්තාම අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එතුමාගේ අපි තව කතා කරමු ඔබ ඊළඟට තෝරගන්නවා තවත් අද රාත්‍රියේ අතරම බොහොම මේ හැඟුම්බර ගීතාවලියක් තමයි නාලක තෝරගෙන ඇවිල්ලා තියෙන්නේ ප්‍රිය මිතුරු මිතුරෙනි ඊළඟටත් තියෙන ගීතේ අපි ජීවිතේ ඉතාමත්ම සුන්දර කඩීමක් සනිටුහන් කරන්නක් මේක මේ දෑරත්න රණතුම් ගැන්ගේ දුරස්වන්නට මේ ලෙස ඔහු මේක ඉතා අපූර්වට ගායනා කළ ගීතයක් ඒක අපි මගේ හදවතේ ඇහිච්ච හඬ පෞරුෂය තාම තියෙනවා ඉතින් මම ගයද්දී ඒක ඒ හා සමාන වෙන්නේ නැහැ නමුත් ගීතය ආචාර්ය අජන්ත රණසිංහයන්ගේ පදරචනය අජන්ත රණසිංහන්ගේ ගීත බැලුවොත් එකිනෙකට ගත්තොත් වෙන වෙනම ගීත 20ක් ගත්තොත් එහෙම හොයාගන්න පුළුවන්. ඒතරම් මේ පිරිපුන් සහ සන්නද්ධ රචකේ කොහොම තෙතමනේ පිරිච්ච ගීතාවලියක් තිබිච්ච. එතකොට මේ මොහොතේ අපි යලිත් සීපත් ආදරණීය පුත්කලෙක් යලිත් සීපත් කරනවා. ඉතින් ඒ සීපත් කරන ගමන් එතුමාගේ අත් දෙකට තාමත් පිං මේ දීපු ලිවිලි වලට තුරස්වන්නට මේ ලෙසින් ඇයිද අප හමුුනේ නාලකේ හඬින් ප්‍රේමිතු මිත්‍රනි ඔබට දැන් මේ ලෙසින් මොකද
ගීත දෙකක් තියෙනවා හැබැයි කියන්නේ දැන් ප්‍රියතම ගීත හතින් පහක් ගායනා කළ ඉවරයි.
ගායනා කළාද මං කැලුම් දන්නවනේ දැන් අනිවාර්යයෙන්ම යුතුයි මොකද මේ ඉන්නේ ඉතින් මම මුලින්ම කියලා පටන් ගත්තේ ඉතින් උත්සාහ කරන ඇත්තටම ඒකත් මම මොකද මම මම ගායකෙක් නෙමෙයි නිසා ගායන ගීතයක් මොමුණුවට ඉතින් ගායකෙක් පාට වෙන්න බෑ මේ ගායකයා වෙන්න ඇවිල්ලා ඒක පාට වාදකයා බවට පත් වෙනවා ඉතින් ගායකයා මගහැරුණේ ඇයි උඹලා නෑ කියලා හිතුණාද නැත්නම් වාදකයා විදිහට දිගට මැනව කියලා තියන්නේ කියලා නෑ මං ආසා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩිපුරම ආසා මියුසික් ඇරේන්ජ්මන්ට් සංගීත අධ්‍යක්ෂණ සංයෝජනය ඒකයි ඔය සංගීත අධ්‍යක්ෂණ කටයුතු කිරීමේ ඥානයක් අර දෙක ගිටාර් වාදනයටයි ගායනටයි වඩා මට තියෙනවා අර දෙකට වඩා තියෙනවා ඒකත් තාම හරිය නෑ කම්ප්ලීට් නෑ වාදනයටයි ගායනටයි වඩා ඒක තියෙනවා හැකියාව තියෙන නිසා ඒක තෝරගත්තට යන්න ගායනයේදී ගායනයේ ගායන ශිල්පීන් ගොඩාක් ඉන්නවනේ දැන් එකක් අතකට දැන් ඉතින් වැඩි එතකොට අපිත් ගියාම තවත් එතකොට ගායන ඉතින් ඒ විතරක් නෙමෙයි අනිත් එක ගායනය කියන එක පාවට ගියාට කරන්න බෑ ස්වර ඥානෙ තියෙන ඕනේ ස්වර පරාසය හඳුනා ගන්න ඕනේ හැඟීම් ගීතයක වචන වලට පණ දීමේ ඥානෙ තියෙන ඕනේ ගීත පදවල පද ඉස්මතු කරන්න පුළුවන් ඥානෙ තියෙන ඕනේ ඒ හැඟීම දෙන්න පුළුවන් අවබෝධයක් තියෙන ඕනේ ඊට පස්සේ අභ්‍යාස කරන්න ඕනේ සතත අභ්‍යාසයේ ගායනයේ පිළිබඳ රේන්ජස් වල මේ ශෘතියේ පිහිටා ගායනා කිරීම කියන එක කරන්න ඕනේ 100ට 100ක් බෑ කාටවත් ලෝකේ කාටවත් බෑ 100ට 95 කියන ස්ථාවර ස්ථවිතානේ තමයි ඔ 440 කියලා අපි බෙන් කරලා තියෙන සංගීත පාණ්ඩවල හිටන් ඒ ඒ ඒ තාර්තාවය එක ගත්තාම මේ 100ට 100ක් කිසිම ලෝකේ කාටවත් ශෘතියේ ගායනා කරන්න බෑ එහෙම කෙනෙක් නැහැ එතකොට 100ට 95 කියන තරයේ අපිට තියන්න පුළුවන් කෙනෙක් ගත්තාම මේ මේ ඉන්නවා දැන් අපි දැන් අලුතෙන් තියනවනේ දැන් තාක්ෂණ උපකරණ පිච් කරෙක්ෂන් ඇන්ට්‍රස් වගේ ඊපස්සේ මෙලඩයි ඒ වගේදිත් ඒ වයින් සමහර වෙලාවට දැන් වචන කතා කරපුවාම ඒව දාලා කම්පියුටර් මේ වගේ හඬවල් වගේ මෙලඩි හදන්න පුළුවන් නමුත් ඒකම නෙමෙයි තේ කියන්නේ අර මේ ඒකෙන් තෝරන් ගන්න දැන් අපි කවුරු හරි කිව්වොත් මේ මෙතන සුතියෙන් ගාය බැහැරව ගායනා තියනවා කියලා තව කෙනෙක් කියන පිස්සුද එහෙම ගායනා කරලා නැහැ ඒක හරියට තියෙනවා කියලා මම කරොත් ඒක දාලා පෙන්නන්න පුළුවන් ඒතොර කියන්න පුළුවන් නැහැ අතන ඕවර් පිච් මෙතන ඩවුන් පිච් මෙතන නෝට් එක මෙතන මදි ඒ වගේ කියලා අන්න එතකොට ඒක තේරෙනවා ඒ අඩුපාඩුව නමුත් සමස්තයක් ගත්තාම මේ යන වේව් එක අපිට ඇහෙන ප්‍රමාණයක ගත්තාම ශ්‍රුතියට ගායනා කරනවා කියලා අපි ගායකයෙක් පිළිගන්නවා අපි දැන් ඉන්දියානු ආටිස්ට්ලාගේ පවා අපි ඒක අපිට එහෙම එහෙම වෙච්ච තැන් තියෙනෝනේ එහෙම අඩුපාඩු තියෙන තැන් ඇහෙනවා නමුත් ඒක ලොකෝට පිළිගන්නේ නැහැ මේ අපේ මනුස්සයන්ගේ හදවත සහ මේ බ්ලඩ් සර්කල් එක මේ හුස්ම ගැනීම මේවා තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා එතකොට ඒකත් එක්ක ඒක මේ කරන්න අමාරු ඉතින් ඒ අඩුපාඩු හිටිනවා හැම නමුත් පොදුවේ ගන්න තියෙන්න පුළුවන් ඒක ඒකයි මම කිව්වේ ගායනයේ කියනක මේ අපි මම ගායකයා මම ගායකයෙක් කියලා අපි සාමාන්‍යයෙන් අපි කියමු කෙනෙක්ව පබ්ලිසිටි කරලා මේ මෙයා ගායකෙක් කියලා හැම හදලා පෙන්නනවා කියලා රටට ඒක නෙමෙයි ඒක එතන ඒක ඒක මාකටිං වගේ කියන තත්වයක තියෙන දෙයක් රියල් ආටිස්ට්ලා කියන්නේ නිතරම ගීත ගායනට බයයි ඒ වගේම ගීතේ පුහුණු වෙනවා හිතනවා දැන් ගායනා කරපු එක ආයේ ගායනා කරද්දී ඒක වෙනස් වෙන්න පුළුවන් වගේ ඉතින් ඒ ඒ ඒ ඒ ඒක මට මම දැක්ක නිසා අමරදේවයන් තුලින් මම ඒක ගොඩාක් දැක්කා ඒකින්ද ඇත්තටම මට ගීත ගායනයේ කියන එකට බය හිතුණා මේ දැනුත් මේ ඇත්තටම අද මේ බයෙන් තමයි ගීත ගායනා කරන්න මේ මට මේ මේ මයික් එක අතර අරන් මෙහෙම ගායනා කරන හැබැයි මේක හොඳ පුහුණුවක් මට ඒ මූණ දීමේ තව අත්දැකීමක් අපි ඕන තරඟට ගිහිල්ලා මේ අඩුපාඩු ඒක තියෙනව හදාගෙන ආය අවස්ථාවක නිකන් අඩු ගානේ නිකන් කොතන හරි උපහාර තොයක් හරි පවත්තත් ගීත අධ්‍යයක් ගායනා කරොත් අතර මට පොඩි තව ජීවිතේ තොට එක පොඩි අත්දැකීමක් නේ අත්දැකීමක් ඒ වගේම දැන් ඔබ කිව්වාගේ ඕන තරම් ගායකයෝ ඉන්නවා මේක අපේ මේ සංජීව හේවා කියලා මේ පලියක් කරපු වෙට්ටි දන් කියන ගැලුම් මහතා ඔබ කැමති නැද්ද ඔබේ ඉදිරි අසුනේ වාඩි වෙලා සින්දු හතක් කියන්න මම මේ දවස් වෙනකම් බලන් ඉන්නේ මේකට මට උත්තරයක් දෙන්න නාලක එකට හරියට උත්තරයක් දෙන්න ගායක ගායිකාවන් ඕන තරම් ඉන්නවා මම අපි කරන වෘත්තිය මම හිතනවා ටිකක් මේක මේ අධ්‍යයනය කරලා සහ අධ්‍යාපනයක් ලැබලා අවුරුදු 30ක් තිස්සේ මේක කරන්න තමයි අපි ඉපදිලා තින්නේ ඉතින් ඒක කරනවා ඉතින් ගායක ගායිකාව ඒගොල්ලෝ කටයුතු කරනවා නිවේදක නිවේදිකාව තමගේ කටයුතු හරියට කරනවා නම් ඒක නිසා අර මේ
අතගහන්න ඕන්න ඇති පැතිවලට අතගහන්න කියලා අනාගන්න අවශ්‍ය වෙන්නේ මේ ඊළඟ සින් ඊළඟ ගීතය ඔබ අපව අමරදේවයන් ළඟට යන්න කමක් නැහැ නේද ඉතින් ඔව් මේ ගීතයට මේක ගෑන්නෙම නැති ඉස්මතු වෙන්නෙම නැති ගීතයක් අද වශයෙන් මේත් ජනක සමන්ජු චිත්‍රපටයේ ඇහෙච්ච ගීතයක් ධර්මසිරි ගමගේ රචනා කරපු ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළපු ගීතයක් ඔව් මේක මේ මේ ගීතේ මේ ඒකත් මම පොඩි කාලේ අර කිව්වාගේ අර ෆිල්ම්ස් බලන්න ගියාම හදවතේ දෝංකාර දුන්න ගීත තමයි මේ අමරදේවයන් එක ගායනා කරද්දී ඇඟ කිලිපොලා යන. ඉතින් ඒකෙත් අර මං හිතන්නේ උතන උපාලි අපේ අත්නායක තමයි ඔහුත් මේ ශබ්දාගාරයේ ගීතේ ගායනා කරන සුදු කල් චිත්‍රපටය. හරි ෂෝක් ඉතින් ඒ ඒක ඒකෙත් එක එක තැන්වල අමරදේවයන් ගායනා කරලා තිනවා ඒ වචනවල ඒ පළවෙනි අන්තරායක විදිහට නෙමෙයි අනිත් එක දෙවෙනි එක වෙනස් විදිහකට ඉතින් සංගීත එන ධර්මස් ලස්සන්ට එක මේ ඉතාලම මනරම් විදිහට කරලා තියෙනවා ප්‍රපහාරක් කරේට ගයන මිසක් මේ ආර්ථික ප්‍රතිලාභ සහ වෙනත් දේවෝනික බලලා අමරදේවතුමාගේ ගීත මං ගායනා කරන්නේ නමුත් කෙනෙක්ගේ රසවින්දනයට තව මං කිව්ව අර අධ්‍යාපනික වැඩසටහන් වලදී ඒ උදාහරණ සහිතව ගයන දුන්නාම මං ඒ ගීත විසම බයක් නැතුව මට පුළුවන් ප්‍රමාණය මම ගායනා කරලා ඉතින් රසික පරපුරක් හැදීමේ ගමනකදී මම ඒක මේකට මරෙන්න වෙන තරගදී භාවිතා කරන්නේ නැහැ. ඉතින් නමුත් දැන් මේ අද වැඩසටහනේදී ඉතින් මම අමරදේවතුමාත් සහ මේ මැතිනියට ඒ පවුලයාට උපහාරයක් වේවා. මේ මොකද මට එතුමන් නිසා මට ජීවිතේ ගොඩක් දේවල් මට අත්දැකීම් කරන්න ලැබුණා. සහ ලැබුණා. ජීවිතයකුත් ලැබුණා කියලා පොත් තව විශේෂ දෙයක් ප්‍රේමිත. ඔව් මාව මුළු ලෝකෙම වටේම ඉස් කරන් ගියා. කරන් ගියා. විශේෂම ඒ ගෞරවය තමයි දෙන්න ලැබ වාසනාව කෙනෙකුට අත් විඳින්න ලැබෙන. සුපතුන ඇතරම මේ ඔබ වෙන්නේකෝ මේ සහ අපිට මේ ලොකු දෙයක් ගෙනවිත් පෙන්වන්න මෙයා මේ නිකම් නිකම් සංගීත අධ්‍යක්ෂකවරෙක් නෙමෙයි වාදකෙක් නෙමෙයි කෙනෙක් ගැයීමේ හැකියාවක් ඇති සහ ඇතර ගැයීම පෙන්වන්න ලැබීම. නැවතත් මම කියන්නේ ගායනයේදී පොඩි හරි අඩුපාඩුවක් වුණොත් ඒ ගැන මම සමාවජනය කරනවා මොකද මම තාම ගායනේ පුරුදු වෙනවා. ඔව්. අපි මේ ගීතය. මේ ගීයද ඇගේ හඬින් මා ඇසු රාගය. මේ ගීයද ඇගේ හඬින් ලොව සුව හස් දරුවනේ
දරුසේ හස මට දැනේ ඇතිදන් අත වනා මට අද දස නුය පුති නේගි එදා ඇගේ පනින් මේ රාත්‍රී ඇත්තර වශයෙන්ම නාලක අංජන කුමාරගේ ප්‍රියතම ගීත සප්තකයෙන් අපි හයක් ගයා අවසන් බොහොම හැඟුම් ගායන අපලක් තමයි ඔහු තෝරාගෙන තිබෙන්නේ. හැබැයි අවසාන ගීත එහෙම නෙමෙයි. ඊට මදක් වෙනස් බව කිව යුතුයි. මොදු සඳිනි ගම්පහෙන්දන් අපිට විශේෂ කියන්නේ දැන් අපිට එවන මේ මේ කමෙන්ට්ස් එමෙ නැත්නම් අදහස් උදහස් යෝජනා චෝදනා අතුරින් අපි තෝරගන්නේ සමහරලාට මේ පොඩක් වෙනස් ඒ වගේම හරවත් කියන්නේ සියල්ල ඔවුන් කියන අදහසේ ආයුරින්ම අපිට ප්‍රකාශ කරන්න බැරි වෙයි. ඒ නිසා මේ සමා වෙන්න. එරන්දි ඉඳුරිල් මේ සනුක වික්‍රමසිංහ කෙනාට ස්තුතිය පළ කරලා තිබුණා. මං හිතුවේ ඔහු ඒතරම්ම දක්ෂයෙක් කියලා, සුපිරි වැඩසටහනක් කියලා ඔහු සටහන් කරලා තිනවා. ඒ වගේම ජගත් මදුශංක හපුවාරච්චි නිවියෝක්කල ඉඳන් සටහනක් කරලා තිනවා. ඔහු ගායන ශිල්පියෙක් පිළිබඳව සඳහනක් කරලා තිනවා එකඟ වෙන කියලා. අපි බලමු. ජයනි බැරගම සහ මංජුල දේවේන්ද්‍රටත් අපගේ ස්තුතිය. ඒ සමගම දිරූප කාංචනටත් අපි පුදුකර සිටින ප්‍රමදී ඊළඟ කෝල් මහනුවර සිට අපි ඈටත් අපගේ ස්තුතිය පිරිනමනවා. නාලක පොඩි වෙලාවකින් අපි පොඩක් අපේ ප්‍රධාන මැදිරියට ගිහිල්ලා මේ මැදිරියට අපි ආපහු ආවිලා අවසන් කරමු. හොඳයි, අපි ඒකම ලිනන් සෙන්ස් ආයතනයට අපගේ ස්තුති පිරිනමන මේ ලස්සනට සැරසිලායින උන් තමයි අපිට මේ ඇඳුම් පැළඳුම් ලබා දුන්නේ. ඔවුන්ටත් අපගේ ස්තුති පිරිනමන ගම විරාමයක් දෙන්න අපි ආපහු හමු වන අපේක්ෂාවෙන්. නොවන මම ඔද එසෙනම් මම මේ රාත්‍රියේ මේ සන්ධ්‍යාව අපි නාලක අංජන කුමාරගේ සන්ධ්‍යාවක් බවට පරිවර්තනය කළේ. මම විශ්වාස කරනවා ප්‍රියදර මිතුරු මිතුරිනී ඔබ එයින් උපරිම රසයක් මොකද එයා අපි අඳුරන්නේ වෙන කෙනෙක් කිරීට අද ඌලඟ ඉන්න තවත් කෙනෙක්ව අපි අඳුරගත්තා. ස්තුතිය පළ කරනවා මේ රාත්‍රියට මේ අපිව පිරිපුන් වින්දනයකට පත් කරන්න හැඟුම් ගායන අපලක් තමයි ඔහු තෝරගෙන ආවේ. ස්තුතිය පළ කරනවා. ඒ වගේම මේ විශේෂයෙන් නික්මන්නට පෙර අවසන ගීතයට එන පෙර අතුව මේ අපේ නාද කණ්ඩායමත් එක්ක මේ වැඩසටහන ගැන මොකක්ද හැඟීම ඔබ මේ පළමුවෙනි වතාවට ගීත හතක් එක පෙරට ගායනා කරපු වැඩසටහන ඔබේ ජීවිතේ? ඔව්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබට සහ මේ මා තෝරාගත්තට. අනිත් එක මම වැඩසටහන දැන් ප්‍රෝග්‍රෑම් හයක් විතර පහක් විතර වගේ බලලා තියෙනවා මම. සනුක ආපු එකත් බැලුවා මම ඊට ඉස්සෙල්ලා තව කීපෙකින්ගේ බැලුවා. නමුත් මේ ඒ වැඩසටහන් මේ නායන සහ මේ ඉන්න මේ දක්ෂ මේ ප්ලේ වාදක මණ්ඩලයේ ඔක්කොම තරුණ කොල්ලෝ ටික ඔක්කොම දක්ෂෝ. ඒ කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් පහෙන් මේක මේ වගේ ගීත එහෙම කරන්න පෙළඹිලා අමාරු කාර්යයක් මේ විදිහට මැනේජ් කරන එක ගැන මම බොහොම ගරු කරනවා. ඒ වගේම ඉතින් මේ ඇහෙන මිහිරට ඇහෙනවා, වෙනස් වූ ආකාරයකට ඇහෙනවා. මොකද දැන් මේක වෙනම කන්සෙප්ට් එකක්. මමත් කාලෙක එහෙම කන්සෙප්ට් එකක් ඉදිරිපත් කළා ජාතික ලංකාවේ මුල් වරට. දැන් ඒ වගේ ඉතින් ඒ වගේ දැන් මේ තව එකක්. ඔව්. ඒක කවුරුහරි කරගෙන යන එක ලොකු සතුටක්. ඔව්. ඉතින් මේ ඔව් දැන් ඒක මේ වගේ නෙමෙයි ගිටාස් විතරයි මම කළේ. ගිටා බොක්ස් ටාස් විතරයි. ඒක බොංගෝ එකක් විතර එහෙම. මේක තව වෙනස් ආණ්ඩ මේකස්පෙක්ට් එක අලුත් එකක්. ඒක බොහොම පැහැදිලිව තියෙනවා. ඒක ඉතාම රසවත්. ඉතින් ඇවිල්ලා මම දැන් ගායනා කරද්දිත් මට මගේ අඩුපාඩුවක් වුණොත් මිසක් මට අඩුපාඩුවක් දැනුන්නේ නැහැ. ඔය දැන් මෙතන අපි ආපු ප්‍රමුඛ සංගීත අධ්‍යක්ෂවරුන් අතර ඔබත් එක්කෙනෙක් ඕහොර වීරසිංහෙන් පැමිණියා. මහාචාර්ය සනත් නන්දසිරි, ඒ වගේම දර්ශන් රුවන් දිසානායක, නවරත්න ගමකි. මේගොල්ලෝ මේ ඇත්තටම මේ
සමන්ත පෙරේරා. ඔවුන් මේ කියන්නේ සනත්ය හැරුණාම අනිත් අය ඇත්තටම මේ ගාන ශිල්පීන් හැටියට නෙමෙයි රටේ වැජබෙන්නේ ඔවුන් සංගීත අධ්‍යක්ෂකවරුන් හැටියට. හැබැයි ඔවුන්ගේ හැකියා මහිමේ පෙන්නලා ගියා. මේ අවශ්‍ය වුණොත් ගායන්න හැකි නමුත් ඒ ගායන්නේ නැති ඊට වැඩිය සංගීතයේ මෙහෙවීමේ කටයුත්තට සහ වාදනයට කැමති නිසා ඒක විශේෂත්වයක්. ඔබගේ පැමිණීමත් අපිට ආරම්භයක් කියලා විශේෂම කියන්න ඕන. අපිට මේක ඇත්තම මඟ සලකුණක් බව සඳහන් කරන්න ඕන. මේ මුරුංගත්තේ තිබීමක් නෙමෙයි. මොකද මේ ඔබ වන්නේ පිළිබඳව මීට වැඩිය මේ රටේ අගැයීමක් තියෙන ඕන කියන හැඟීමට මම හැම දිනම පාත්‍ර කරනවා සහ යොමු කරනවා. ඒක විශේෂයෙන් නික්මැන පෙරාතු අපව මම අහනවා මේ ඇල්බමම කඳුලක් වෙලා කසුන්ට හදපු ගීතය හැදුනේ කොහොමද කියලා පොඩ් මොම සුළු මොහොතකින්. ඔක මම වැඩ කරන ආයතනයේ ජාතික ගුවන්විදුලි මේ වුණ ගීතයක්. දිලීප අබේසේකරගේ පද රචනාව. මට එහිනිල්දාරින් පැවසුවා මේ මේක කසුන් ලව ගායනා කරන්න කියලා. මම ක්ෂණික වාදපු තනුවක් විනාඩි 10ක්වත් ගියේ නැහැ. පෑනයි කොළේ අතර ගත්ත වචන ටික හම්බුනාම මේ මැදුවා හදලා කීබෝඩ් එක තිබ්බ ගුවන්විදුලි මම බීට් එක දාගෙන මම තනියම ගැව්වා එක ට්‍රැක් එක. ඒකත් පැය දෙකමාරක් විතර වගේ ඉඳි ගහලා ඉවරයි. ඊට පස්සේ කසුන්ට එන්නකෝ අපහුවදා මම ගයිඩ් එකක් දාලා ඇව්වා. කසුන් ආවා ඇව්වා ඔන්නේ කරා ගී සම්බන්ධයෙන් වැඩසටහන පබ්ලිසිට වුණා. ඊට පස්සේ ඒක වාදක මණ්ඩලය දාලා වෙනස් ශබ්දාගාරයක වයලින් සම්පූර්ණ ෆුල් ඉන්ස්ට්‍රුමන්ට් යොදලා පටිගත කළා. ඉතින් කසුන් ආපු ගමනේ කසුන් කේන්ද්‍රස්ථානයක් මේ මේ කසුන් වෙනස් ශෛලියක ගීතයක් තීරණාත්මක දැන් කසුන් අනන්තයට යන පාරදිගේ ඒ වගේ ටිකක් රොක් ටයිප් වෙනම රොමැන්ටික් අමුතු එකක් මේ කසුන්ගේ තිබ්බේ. මේ ගීතෙන් කසුන්ගේ වෙන වෙන පැත්තකට හැරුණා ඒකෙන්. ඊට පස්සේ කසුන් දැන් නැවතනවත් දැන් ඊට පස්සේ දැන් මෑතක වෙද්දි පොඩක් ඊට වඩා වැරයිටි සින්දු කරලා තියෙනවා. ඊට පස්සේ මම කසුන්ට සැබෑන වෙනා කියලා තව එකක් කළා. එකත් YouTube වල පබ්ලිසිටි චැනල් වල පබ්ලිසිටි නැහැ. අරක ආරම්භුම්ම කඳුලක් කියලා තනුවක් එකපාරට ආවෙත් මොකද දන්නවද ඒ වචෙන්ට එකපාරට මෙලඩියක් එනවා හොරයි. ඇරඹුමම කඳුලක් වෙලා කොහොමද ඇරඹුම මෙලඩියක් කොහොමද ම හිතන්නේ කියන එකකුත් එනවා. නමුත් මං ඒ වෙලාවේ හිටිය ලොකු මානසික ආතතියක හිටි යම්කිසි ප්‍රශ්නයක් නිසා. ඒක බලපෑවා මේකට මේකට පොඩක් ගායනා කළ පින්නු නොකොට එතකොට සිංදු එපා වෙයි. ඇරඹුමම කඳුලක් වෙලා මා බලයිත්ති ඒ දිහා ආදුරක් දුර වැඩි නිසා අවසානයට පිර ගියා. අවසන් ගීත රැපිය මේ භූමි සුති එක පොඩ අපේ අතරම ගායනා කරලා පිනවන මේ මේ ඒ මිහිරි තනු තනන්න එක තමයි අද මිහිරි ගැයුම් ගැයිවි. අවසන් ගීත පුත වරගන්නේ මිටන් මලවරච්චිගේ බොහොම ප්‍රකට ගීතයක් මේක මේ මේ මැහි ගායයට දවසක් තාම. එතකොට අර ගිතායක ටිකක් එහෙම කරන්න පුළුවන් කාලේ අපේ අනුරාධපුරේ ඉතින් මාත් එක්ක හිටපු යාළු කට්ටියත් එක්ක පොඩි බෑන්ඩ් එකක් කරනවා දැන් සුපර් ස්ටාර් සියක් වගේ වාද්‍ය වාදක මණ්ඩලය ඇවිල්ලා අපේ අනුරාධපුරේ මහජන ක්‍රීඩාංගණයේ සංගීත සංස්ථාවට පවත්වද්දි ෆෝ ජෝන්ස් වගේ කට්ටිය අපි ඒවා බලන්න යනකොට මේ සින්දු මිල්ටන් මල්ලවාරච්චි ජෝතිපාල හන් ක්ලාරස් විජයවර්ධන ඇවිල්ලා සින්දු කරද්දි ඉතින් ඉතින් රටගජු කකා බලබලා ඉන්නවා. ඉතින් ඒ අතරින් ඉස්කෝලෙදිත් මේක මේ නැයි ගහට කියලා කියපු අමතක කරන්න බැරි සින්දුවක්. එහෙනම් නාලක ඔබට අතර සුපතන ඔබ වෙන්නෙක් සමග මේ මේ ගත කරන්න ලැබිච්ච යාමය බොහොම සුළු යාමයක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංගීත ශිල්පියෙකුගේ ඇතුළාන්තයේ තිබිච්ච ගායන ශිල්පියා නැවත වතාවක් වටහා දෙන්න අපට ලැබුණා. ආවට හුඟක් ස්තුතියි දෙරණ වෙනුවෙන්. ආයි දවස කමුයිමු. ප්‍රිය මිතුරු මිතුරුනි අවසන් ගීතයට අපි යනවා. මේක ආචාර්ය රජන්ත රණසිංහයන්ගේ වදන් වැලක් සංගීත මෙල්රෝයි තරුණරත්නගේ තාමත් තවත් මధుර තනු තනන්නේ මින්ඩන් මල්වඩචිගේ ගීතය අද නාල කංජන කුමාරගේ රස දෙන හදක රසකාමීත්වය නිමවටපත් කරන්න
මානවර මම සමග මේ ගීතයත් මම මේ මෑතකදී ගායනා කළේට කරලා නැහැ. පොඩි කාලේ ගායනා කරාට උපරිම උත්සාහයක් දරනවා ගායන්න. මම මේ වාදක මල්ලේ නායන ඇතුළු මේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ ආයතනයේ සියලු දෙනාට, කැමරා ශිල්පීන්, මේ නිෂ්පාදකතුමා, බලන් හිටපු ඔබට, බලන් බලන් අද මම මේ ගායන දිහා බලන් හිටපු ඔබට බොහොම ස්තුති. හොඳයි, මේ මයි ගහයට දවසක් තා පැස්සට අපි වුණා. ආයි හමු. අපට සෙවනා